tapi monoama hari batkam මේ අයවැය ඇති වෙලා තියෙන තත්ත්වය සඳහා අලෙවිකරේ නැත්තම් මේ රටේ අන්තර්ජාතික වශයෙන් අපිට රටක් විදියට ගණදෙනු කරලි වෙලා එදිනෙදා පවත්වාගෙන යමේ කටයුත්ත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඌ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තුල අපි කොහොම හරි අපේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3ට වඩා වැඩි ඉහළ මට්ටමකට ගෙනාවේ නැත්තම් අපේ රටෙන් බාණ්ඩ ලබා ගැනීම සඳහා බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි අන්තර්ජාතිකව පිළි නොගත්තොත් අපිට ඉන්ධන කොතරම් ඕනේ වුණත් අපිට ඉන්ධන ගෙන්න ගන්න බැරි වෙනවා. අපිට කොතරම් ගෑස් ඕනේ වුණත් අපිට ඒක ගෙන්න ගන්න බැරි වෙනවා. මේක තමයි ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියේ තියෙන සැබෑ තත්ත්වය. කවුරු ලංකා ආණ්ඩුව කළත් මේ තත්ත්වයට අපි මූණ දෙන්න ඕනේ. යථාර්ථයට අපි ජාත්‍යන්තර සංචිත ගොඩනැගුවේ නැත්තම් මොනවාරි තියෙන දීපලක් විකුණලා හරි මේ ඩොලර් අරබෝදේ විසඳගත්තේ නැත්තම් අපිට ලෝකෙත් එක්ක ගණදෙනු කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඉතා ප්‍රවේශමිනුත් වගකීමිනුත් අපි කොහොම හරි විදේශ ආයෝජන ප්‍රමාණයක් ගෙන්න ගන්න ඕනේ. කැබිනට් තීරණ දරුන් දීමේදී බන්දුල ගුණවර්ධන කියනවා රටේ තියෙන දීපලක් විකුණලා හරි මේ ඩොලර් ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා. අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ තිබු ආචාර්ය කෙනෙක් කියන්නේ ආර්ථික විද්‍යා උස්තාර කෙනෙක් right කැබිනට් ඇමති විදියට අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා එතකොට මේ මුදල් ඇමති විදියට තුන් පාරක් පාර්ලිමේන්තුවේ ඉඳපු එකෙක් කියනවා මේ ඩොලර් පස්සේ විසඳ ගන්න නම් රටේ තියෙන දේපලක් විකුණ ගන්න ඕනේ කියලා හරිද දැන් මේ බන්දුල ගුණාදර ලක්ෂ ගණන් වලින් ඡන්ද දීලා පාර්ලිමේන්තුවේ යවපෙන්න සැපද සතුටුද අපිට තමන්ගේ ගෙදර තමන්ගේ මුළු ඉඩමක් වටේ අක්කර ගානක් ඉඩම තියාගෙන ගෙයි මැද තියාගෙන ඉඩම වටේ කෑලි කෑලි ටික විකුණලා ගෙට එන පාරක් විකුණන පස්සේ අර ගෙදර මිනිස්සු යන්නේ එන්නේ කන්නේ බොන්නේ ලබ්බද කාල කන්නිට තේරෙන්නේ නැද්ද ආචාර වෙද්ද මහාචාර්යවරු ඈ මහා ලොකුවට ආර්ථික ඔස්තරලා ඡන්ද දීපෙමු ලැජ්ජ වෙන්න ඕනේ තාමත් කඩ යන්නේ වුණොත් ලැජ්ජ වෙන්න ඕනේ හරිද අපිට උඹලා රටක් නැති කරාට ගෝඨාභය රාජපක්ෂ සීනිබදු සතවිසි බල අඩු කරනකොට හිටපු ආර්ථික ඇමති ප්‍රවෘත්ති වලින් කිව්ව දැනගත්තේ සීනිබදු සතවිසි බල අඩු කරා කියලා කැබිනට් ඇමති එතකොට ආර්ථික ඇමති හැබැයි සීනිබදු වලින් සතවිසි බල අඩු කරා කියලා දැනගත්තේ ප්‍රවෘත්ති වලින් කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වේ හරිද එතකොට මුන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අලතම්බම් කන්නද හැමදාම පාර්ලිමේන්තුවට ගිහිල්ලා හැමදාම බැලුවේ කාලා බීල එක 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 අල්ල විපක්ෂයේ පක්ෂි මන්ත්‍රීවරු කයි එක ගහනදලා ආවිල්ලා රටේ මිනිස්සු ගොනාට ඇඳුවා අද රට හිඟා කනවා රනිල් වික්‍රමසිංහ රැස්වීමට ගිහිල්ලා කිව්වා ඉස්කෝලේ 71 72 ජයා ජයවර්ධන ඡන්ද දෙන්නාම ඔව් රනිල් වික්‍රමසිංහ අවුරුදු 24න් පාර්ලිමේන්තුව ගියාම කිව්වා ඔයාලා තමයි රට බාර ගන්න ඉන්නේ ඔයාලගේ අදහස් දෙන්න ඒ විදිහට රට හදන්න කියලා ඒ කට්ටිය දීපු අදහස් වල විදියට ඒ දීපු අදහස් වලින් රට හැදුවා කිව්වා ඒක තමයි මේ රට මේ හිඟා කන්නේ අද අවුරුදු 45කට 43කට පස්සේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඇවිල්ලා ජනාධිපති වෙලා පින් ජනාධිපති වෙලා කියනවා මේ රට හදන්න තරුණයන්ගේ අදහස් දෙන්න මම මේ රට හදලා දෙන්නම් කියලා අවුරුදු 43ක් තිස්සේ පාර්ලිමේන්තුවේ රට හදා ගන්න බැරි වෙච්ච විපක්ෂ රනිල් වික්‍රමසිංහ දැන් කතා කරනවා අදහස් දෙන්න රට හදන්නම් කියලා තාමත් මුන්ට කඩ යන උඹලාගෙන් අහන්නේ ලැජ්ජාවක් නැද්ද කලකිරීමක් නැද්ද තාමත් කඩ යනවද දැන්වත් හැරියල් අනිත් පැත්ත රට ගැන හිතපල්ලා රටේ දරුවන්ගේ අනාගතය හිතපල්ලා ඒච්චරයි වෙන්න ඕනේ ලංකා ප්‍රීමියර් ලීග් 20 22 එක්ව ජයගමෝ